සය ස්වාමයාගේ උදල්බඳ ප්‍රහාරයක්කෑ බිරිඳ රෝහල් ගතකරීමෙන් අනතුරුව යේ අලුවම මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්වී ඇත්තේ පල්ලම මණඩලාන ප්‍රදේශයේ පදිංචි, නිසන්සලා සරෝජනී නෙමැති තිස් අටහවරදිීත් තිද රුමකි. ප්‍රහාාරය එල්ලකර බවට පැවසෙන මරනාධිකාරියගේ ස්වාමයා මේ වන විට ප්‍රදේශෙන් පලාගුස් ඇති බව පොලිසිය පවසයි. මෙම ගාතනය සඳහා ගාතකයා උදලු පදක් උපයෝගී කරෙන ඇති බව පොලිස් විමර්ශණවලදී අනාවරණේ වී ඇත. මෙම පහරදීම පිළිබඳව එක එකයි නම අවස්තේ පොලිසියට ලබුණු පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මකවූ හලාවත පොලිසිය එම ස්ථානයට පැමිණ, දහනමයයි අනුව ගිලන් රතය එම ස්ථානයට ගෙන්වාල් ලේබිලක වැටී සිටි තුවාලකාරිය හලාවත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරති බේ. මරණ කාරියට අවුරදු විස්ස දහ අට සහ දාහතර වෛසේ දරුවන් තිදෙනකු ඇති අතර, එ දරුවෙකු පාසල් යන බව පැවසේ. දරුවන් පවසන අන්දමට දෙදෙන අතර බහින්බස්වීමකින් අනතුරුව මෙසේ උදුළුබඳින් මවට තම පියා පහරදිී ඇති බව පොලිසිය පවසයි. බරපතල තුවා ලබා සිටි ඇය ෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ බව් රෝහල් ආරංචි මාර්ග පවසයි. මරණය සම්බන්ධයෙන් ඊයේ ස්ථානිය පරීක්ෂණයක් සිද්ධිය සිදූ ස්ථානයදී සහ මහෙස්රත් පරීක්්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිතවති බිණ. ගහතකය අත්තඩංගොට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා ඇතිබව පොලිසිය පවසයි. පල්ලම පොලිසියේ ස්ථානාදීපති ප්‍රධාන පොලිස්පරීක්ෂක තිලක බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානක්වෙන්. අපරාධ විමර්ශනාංචේ ස්ථානාදීපති උප පොලිස්පරීක්ෂක උපලි මහතා ඇතුළ පොලස් නිර්ධාරින් ක්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවත්ම. city